හයි අලුවනි, කොහොමද ඔයාලට? ඔන්න ඉතින් චනෝ, අදත් ඔයාලට තවත් ලස්සන ලස්සන මූවි එකක් අරගෙන ආවා. 2023 තිරගත්තුණු පොලිෂ් මූවි එකක් තමයි චනෝ අද ඔයාලට අරගෙන ආවේ. මේ මූවි එකේ නම තමයි Forgotten Love. ඉතින් මේ මූවි එකත් බලන්න ඕන මූවි එකක් කියලා චනෝ ඔයාලට කියනවා. මොකද මේ මූවි එක ඒ තරම්ම ලස්සනම ලස්සන මූවි එකක්. ඉතින් ඒ හින්දම වැඩි වෙලාවක් අරගෙන නැතුව අපි මේ මූවි එක බලන්න. ඊට කලින් ඔයා තාම චනෝ සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ඔන්න චනෝ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේකේ නම් ශල්‍ය වෛද්‍යවරයෙක්. මගේ නම තමයි රෆයෙල් කියන්නේ. රෆයෙල් කියන්නේ පෝලන්තේ ඉන්න හොඳම ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ හින්දම රෆයෙල් ධනවත් පුද්ගලයෙක්. එයාට දුවෙකුත් ඉන්නවා. ඒ වගේම එයාගේ පවුලේ අයත් එක්කන් එයා හරිම සතුටින් ඉන්න චරිතයක්. ඒත් ඉතින් රෆයෙල්ට එයාගේ වයිෆ් එක්කන් එච්චර සතුටින් කාලය ගත කරන්න වෙන්නේ නැහැ. මොකද රෆයෙල්ට තියෙන වැඩ නිසා. රෆයෙල්ගේ යාළුවා තමයි ડોක්ටර් ජර්සි කියන්නේ. දවසක් රෆයෙල් ડોක්ටර් ජර්සිත් එක්කන් එළිය ඇවිදින වෙලාවකදී දකිනවා පොඩි දරුවෙක් කරත්තයකට යට වෙනවා. ඉතින් රෆයෙල් මේ දරුවා ළඟට දුවගෙන යනවා. මේ වෙලාවේදී අර ડોක්ටර් ජර්සි කියනවා මේ ළමයාව රජයේ රෝහලකට යවමු කියලා. මොකද මේ ළමයාගේ අම්මට සල්ලි නැති හින්දා. මේ තමයි පෝලන්තේ මේ සිදුවීමට අදාළ කාලයේ තත්ත්වය. එතනින් රෆයෙල් මේ දරුවගේ ජීවිතේ බෙරගන්න ඕන හින්දා රෆයෙල් වැඩ කරන රෝහලට දරුවව අරගෙන දුවනවා. ඊට පස්සේ එදා දවසම ඔපරේෂන් එකක් කරලා මේ දරුවගේ ජීවිතේ බේරගන්නවා. ගොඩාක් මහන්සි වෙලා ඉන්න රෆයෙල් ගෙදරට ඇවිල්ලා එයාගේ දුව දැකපුවම ගොඩාක් සතුටු වෙනවා. මොකද එයාගේ දුව වාගේම දුවෙකුගේ ජීවිතේ රෆයෙල් බේරගත්තු හින්දා. ඒත් ඉතින් රෆයෙල්ට තේරෙනවා මෙතනදි රෆයෙල්ගේ වයිෆ් ඉන්නේ එච්චරම සතුටකින් නෙවෙයි කියලා. පහුදා රෆයෙල් යනවා හොස්පිටල් එකට. එත් මේ වෙලාව වෙනකොට අර කලින් දවසේ රෆයෙල් අරගෙන ආපු ළමයා ගෙදර යවලා. මේ දේ කරලා තියෙන රෆයෙල්ගේ යාළුවා ජර්සි. රෆයෙල් ජර්සිව හම්බවලා මේ ගැන අහපුවම තමයි දැනගන් රෝහලේ පාලන අධිකාරිය මේ ළමයට නොමිලේ බෙහෙත් කරන්න අකමැති වෙච්ච හින්දා තමයි ළමයව ගෙදර යවලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් රෆයෙල් මේ ළමයාගේ ගෙදරට ගිහිල්ලා බෙහෙත් කරනවා රෆයෙල්ගේ වියදමින්. ඒත් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයක් වෙන්නේ නැහැ. රෆයෙල් වැඩ කරන හොස්පිටල් එකේ අයිතිකාරයා රෆයෙල්ට එන්න කියලා මේ වෙලාවදී හොඳටම දොස් කියනවා. ඉතින් මෙයා කියනවා මේ හොස්පිටල් එක දුප්පත් ළමයට බෙහෙත් කරන අනාථාගාරයක් නෙවෙයි කියලා. ඉතින් මේ හින්දා රෆයෙල් එයාගේ තවත් යාළු ડોක්ටර්ස්ලා කිහිප දෙනෙකුවත් එකතු කරගෙන අලුත් රෝහලක් පටන් ගන්නවා දුප්පත් ළමයි වෙනුවෙන්ම. ඉතින් මේ දෙයට රෆයෙල්ගේ අර ජර්සිකේ යාළුවා කැමති වෙන්නේ නැහැ. එතන යාළුවනේ මේක රෆයෙල් දන්නෙත් නැහැ. එදා හවස රෆයෙල් ස්වීට්ස් එහෙම අරගෙන යනවා රෆයෙල්ගේ දුව, ඒ කියන්නේ මරිසත් එක්කන් රෆයෙල් අලුතින් පටන් ගත්ත හොස්පිටල් එකගෙන කියලා සතුරු වෙන්න. මේ වෙලාවේදී රෆයෙල් හිතුවේවත් නැති දෙයක් තමයි වෙන්නේ. රෆයෙල්ගේ වයිෆ් මරිසවත් අරගෙන ගෙදරින් ගිහිල්ලා. රෆයෙල්ගේ වයිෆ් මේ වෙනකොටත් ගෙදරින් ගොඩාක් දුරට ගිහිල්ලා තමයි ඉන්නේ. මේ යන අතරේ මරිසට හම්බ වෙනවා පොඩි ළමයෙක් මයිකල් කියලා. මේ කොල්ලා මරිසත් එක්කන් යාළුවෙක් වෙන්න හදනවා මේ ගමන දිගටම. අන්තිමේදී රෆයෙල්ගේ වයිෆ් එනවා එයා කාලකින්දන් අනියම් සම්බන්ධයක් තියාගෙන හිටපු මිනිස්සෙක් ළඟට. ඉතින් මෙතනින් පස්සේ රෆයෙල්ගේ වයිෆ් මේ මිනිස්සත් එක්ක තමයි ජීවත් වෙන්න යන්නේ. ඒත් රෆයෙල්ට එයාගේ වයිෆ් දාලගේ එකගෙන ලොකු දුකක් තමයි තියෙන්නේ. ඉතින් රෆයෙල් වයිෆ්යි දුවයි හොයන්න පටන් ගන්නවා. රෆයෙල් හිතනවා වයිෆ්ගේ ගමට ගිහිලා එයාව හොයාගන්න. ඒත් රෆයෙල් යන්න කලින් මේක කියනවා එයා ජර්සිට. රෆයෙල් එයාගේ වයිෆ් ඉන්න නගරයට ගියාට පස්සේ මේ නගරේ හොරු කණ්ඩායමකට රෆයෙල්ව අහු වෙනවා. ඉතින් මේ හොරු කණ්ඩායම රෆයෙල්ට හොඳටම ගහනවා. මේ වෙනකොට ජර්සිත් එනවා රෆයෙල්ව හොයාගෙන. ඒත් ඉතින් ජර්සි ඉස්සරහම හොරු ටික රෆයෙල්ගේ ඔළුවට පොල්ලකින් ගහනවා. ජර්සිගේ අතේ තුවක්කුවක් තිබිලත් ජර්සි මේ වෙලාවදී මොකුත්ම කරන්නේ නැහැ. ඉතින් මේ හොරු ටික පැනලා යනවා. ඒ වගේම ජර්සිත් හොඳටම තුවාල වෙලා ඉන්න රෆයෙල්ව දාලා මෙතනින් පැනලා යනවා. මොකද ජර්සිගේ හිතේ තරහක් තියෙනවා රෆයෙල් දුප්පත් ළමයට බෙහෙත් කරන එක ගැන. ඉතින් කොහොම හරි රෆයෙල් වැඩ කරපු හොස්පිටල් එකට ආරංචි වෙනවා රෆයෙල් මැරිලා කියලා. ඇත්තටම රෆයෙල්ගේ බොඩි එක හම්බ වෙලා නැහැ. එයාගේ කෝට් එක ගඟක් අයිනේ තිබිලා හම්බ වෙලා. ඉතින් දැන් ජර්සිට හිතනවා රෆයෙල් බේරුණාවද්ද කියලා. දැන් අවුරුදු 15ක්ම ගිවිලා. මේ ඉන්නේ මරිසා. දැන් එයා තරුණ කෙල්ලෙක්. ඒ වගේම මයිකල් එයාගේ හොඳම යාළුවා වෙලා. මරිසාගේ අම්මා, ඒ කියන්නේ රෆයෙල්ගේ වයිෆ් මැරිලා. ඊට පස්සේ මරිසා අනාථ වෙලා ඉන්න තැනක් නැතුව. මේ වෙනකොට මරිසා ජොබ් එකක් හොයනවා ජීවත් වෙන්න. ඉතින් මේ හින්දා තමයි මයිකල්ගේ උදව්වෙන් පබ් එකක පියානෝ ප්ලේ කරන්න පටන් ගනි මරිසා. ඊට පස්සේ ඉතින් මරිසා ජීවත් වෙන්නේ මේ මයිකල් ඉන්න ටවුමෙමයි. ඒත් මරිසාට ඕන කරලා තියෙන්නේ සල්ලි ටිකක් හොයාගෙන එයාගේ තාත්තව හොයාගෙන යන්නේ. ඒ කියන්නේ රෆයෙල්ව හොයාගෙන යන්නේ.
දැන් ඉතින් රෆයිල්ට මොනව වෙලා ඇද්ද? අපි බලමු ඉස්සරහට. ඇත්තටම මේ වෙනකොට රෆයිල් එයා කලින් හිටපු නගරේ නෙමෙයි ඉන්නේ. ඉතින් අර හොරු ටික රෆයිල්ගේ ඔළුවට ගහපු නිසා එයාගේ මතකය අමතක වෙලා. රෆයිල් දැන් තනින් තනට ගිහින් ජීවත් වෙනවා. ඒ වගේම එයා කවුද කියන්නේ එයාගේ විස්තර කිසිම දෙයක් එයාට මතක නැහැ. එයා තනින් තනට ගිහිල්ලා එයාගේ අතීතය මතක් කරගෙන උත්සාහ කරනවා. ඉතින් එයාට හැමදාමත් හම්බ වෙන්නේ අලුත්ම මූණ විතරයි. දවසක් එයා විදගෙන යනකොට එයාට හම් වෙන මිනිස්සු වර්ගයකටත් එයා උදව් කරනවා. ඉතින් අනිත් පැත්තේ මරිස දැන් අර පබ් එකේ වැඩ කරනවා වේටර් කෙනෙක් විදිහටත්. මේ අතට දවසක් පබ් එකට එනවා ලීසෙක් කියලා තරුණ කොල්ලෙක්. ඇත්තටම ලීසෙක් කියන්නේ අර රෆයිල් කලින් වැඩ කරපු හොස්පිටල් එකේ අයිතිකාරයාගේ පුතා. මේ අතරෙම පබ් එකට කිට්ටු හරියක රෆයිල්ට හම්බ වෙනවා තාත්තිකුයි දුවෙකුයි. ඉතින් මෙතනින්නේ පිරිමි කෙනාගේ අතක ලෙඩක් තියෙනවා. දැන් රෆයිල් මේ මිනිහට බෙහෙත් කරනවා. ඇත්තටම රෆයිල් දන්නේ නැහැ එයා ડોක්ටර් කෙනෙක් කියලා. ඒත් ඉතින් රෆයිල් පුරුද්දකට වගේ තමයි මේ දේවල් ටික කරන්නේ. ඒ වගේම මේ දුවගේ නම තමයි වෙල්චෙස්කෝවා. මේ අතරේ මරිසා පබ් එකේ ඉන්නව දකින්න අර ලිසෙක් මරිසගේ ලස්සනට පිස්සු වැටෙනවා. ඉතින් මේ අතරේ මේ වෙල්චෙස්කෝවට උදව් කරපු හින්දා එයා අහනවා රෆයිල්ගේ නම මොකක්ද කියලා. ඉතින් මේ වෙලාවේදී රෆයිල්ට එයාගේ නම මතක නැහැ. ඉතින් රෆයිල් කියනවා එයාගේ නම ඇන්තනි කියලා. ඉතින් වෙල්චෙස්කෝවා කියනවා රෆයිල්ට වෙල්චෙස්කෝවගේ මොලේ වැඩ කරන්න කියලා. ඉතින් මේ අතරේ ලිසක් එයාගේ යාළුවෙක් එක්කන් අර පබ් එකේදී ඔට්ටු අල්ලනවා මරිසව සතියක් ඇතුළත යාළු කරගන්නවා කියලා. ඒත් එකම තේරෙනව මරිසා පස්සෙන් එන කොල්ල කීප දෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මේ දවසේ රැවෙනකොට වෙල්චෙස්කෝවට තේරෙනව රෆයිල් කියන්නේ උගත් මිනිස්සෙක් කියලා. ඉතින් මේ හින්දම රෆයිල්ගේ මතකය ආයෙම අරගෙන වෙල්චෙස්කෝව රෆයිල්ට උදව් කරන්න හිතනවා. මෙයාලා ටික කාලෙකින් හොඳ යාළුවෝ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාලා අතරේ ආදරයකුත් පටන් ගන්නවා. දවසක් වෙල්චෙස්කෝවගේ තාත්තා ඇවිල්ලා කියනවා අර මයිකල්ගේ ඇඟට ගහක් කඩාගෙන වැටිලා කියලා. ඉතින් මේ අන්තරේ මයිකල්ට ටිකක් අමාරුයි. ඉතින් මයිකල්ව හොඳ කරගන්නම් සල්ලි වේදම් කරන්න වෙනවා. ඒත් ඉතින් මයිකල්ට සල්ලි නැහැ. ඉතින් මේ හින්දා මරිසා යනවා ලීසෙක්ගේ තාත්තව හම්බ වෙන්න. මොකද එයාගෙන හොස්පිටල් එක. ඒත් ඉතින් ලීසෙක්ගේ අම මරිසට ලැජ්ජ කරනවා. ඒ වගේම එයාව ගෙදරින් එලව ගන්නවා. ඉතින් මේ වෙලාවදී ලීසෙක් මරිසට උදව් කරනවා හොස්පිටල් එකෙන් ડોක්ටර් කෙනෙකු අරගෙන ඇවිල්ලා. මෙතනට එනවා රෆයිල්. ඔන්න පළවෙනි වතාවට මරිසයි රෆයිල් එකට හම්බ වෙනවා අවුරුදු ගානකට පස්සේ. ඒත් ඉතින් මරිසට රෆයිල්ව තාත්තා කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම රෆයිල්ට පුළුවන් වෙන්නේත් නැහැ. ඉතින් මරිසා කියනවා රෆයිල්ට යන්න කියලා. හැබැයි රෆයිල්ට මරිසගේ මූණ දැකලා පුරුදු වගේ කියන හැඟීමක් දැනෙනවා. දැන් ලීසෙක් මරිසගේ හිත දිනාගෙන දිගටම උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි. දවසක් ලීසෙක්ගේ වියදමින් ගමේ මිනිස්සුන්ට චිත්‍රපටයකුත් පෙන්වනවා. ඉතින් මේ දවසේ රෆයිල්ගේ හිත තියෙන්නේ මරිසගේ දිහා. වෙල්චෙස්කෝවා හිතනවා රෆයිල් මේ තරුණ කෙල්ලට බැල්ම දානවා කියලා. ඉතින් රෆයිල් වෙල්චෙස්කෝවට කියනවා රෆයිල්ට තේරෙන්නේ නැති හැඟීම මරිසා ගැන තියෙන. ඉතින් මේ අතරෙම මරිසා ලීසෙක්ට ආදරේ වුණත් ලීසෙක් සහ මරිසා ඉන්නේ සමාජතල දෙක කියලා පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එතින් මෙයාලගේ යාළුකම දිගටම අරගෙන යනවා. මරිසට තියෙන ප්‍රශ්නේ තමයි ලොකු සල්ලිකාරගේ පුතෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න බැරි එක. ඉතින් මෙයාතර දැන් මේ ගමේ ගොඩාක් අයනම රෆයිල්ව හොයාගෙන එක එක ලෙඩවලට බෙහෙත් අරගන්න. ඒත් මේකට වෙල්චෙස්කෝවා එච්චරෙම කැමැත්තක් නැහැ. මොකද රෆයිල්ගෙන් බෙහෙත් ගන්න එන කාන්තාව රෆයිල්ට බැල්ම දාන හින්දා. ඉතින් එදා රෑ වෙල්චෙස්කෝවා මේ ගැන රෆයිල් එක්කන් කතා කරනවා. මෙතෙන්දි මෙයාලා ගොඩාක් ලං වෙලා ආදරේ කරන්න පටන් ගන්නවා. පහුදා රෆයිල් එක පාරටම චූටි ගෑනු ළමයෙකු දකිනවා. මේ වෙලාවේදී රෆයිල්ට මොකක් හරි යමක් මතක් වෙන්න පටන් ගන්නවා. ඒත් රෆයිල් ටික පැහැදිලි නෑ. ඉතින් මේ අතරේ ලීසෙක් එයාගේ බඩුත් අරගෙන ගෙදරින් යනවා මරිසත් එක්කන් ජීවත් වෙන්න හිතාගෙන. මේ අතරේ මයිකල්ට දැන් ටිකක් හොඳයි. ඒත් ඉතින් මයිකල්ට ඇවිදින්නේ විදියක් නෑ. මේ වෙලාවේදී මයිකල් දකින රෆයිල් කියනවා මයිකල්ගේ කකුල හොඳ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් රෆයිල් කිසිම මුදලක් අරගන්නේ නැතුවම මයිකල්ට බෙහෙත් කරන්න පටන් ගන්නවා. ඒත් මරිසා කැමති නෑ කිසිම සුදුසුකමක් නැති කෙනෙක් මයිකල්ට බෙහෙත් කරනවට. ඉතින් ඒ හින්දා මරිසා පොලිසියට කොල් කරන හදද්දි මයිකල් මරිසව නවත්තලා රෆයිල්ට අවස්ථාවක් දෙනවා මයිකල්ට බෙහෙත් කරන්න. එදා පබ් එකේදී කොල්ලෙක් ඇවිල්ලා මරිසාකින් යාළු වෙන්න අහනවා. ඒත් ඉතින් මරිසා මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ අතරේ ලීසෙක් මරිසව හොයාගෙන ඇවිල්ලා මරිසව විවාහ කරගන්න තීරණය කරනවා. එදාරේ මරිසයි ලීසෙකුයි ආදරේ කරනවා දකින අර මරිසගෙන් යාළු වෙන්න අහපු කොල්ල ලීසෙක්ගේ බයිසිකලයේ බ්‍රේක් කේබල් එක කපනවා. එදා රෑම ලීසෙක් මරිසව දාගෙන බයික් එකේ යනකොට ඇක්සිඩන්ට් වෙනවා බ්‍රේක් වැඩ කරන්නේ නැති හින්දා. ඉතින් මේ ඇක්සිඩන්ට් එක වෙන තැනට යන රෆයිල් කියනවා ලීසෙක්ව බේරගන්න පුළුවන් වුණත් මරිසව බේරගන්න අමාරු වෙයි කියලා. ඉතින් මේ අතරේ මෙතනට ලීසෙක්ගේ අම්මයි ડોක්ටර් කෙනෙකුයි මරිසට බෙහෙත් කරන්න කැමති වෙන්නේ නැහැ. එයාලා ලීසෙක්ව අරගෙන යනවා මරිසව මැරෙන්න තියලා.
අන්තිමේදී රෆායෙල් මරිස ළඟට වෙලා ඉන්නකොට මෙතනට නෝ වෙල් චෙස්කෝවා. එයා කියන්නේ රෆායෙල්ට බෙහෙත් කරන්න කියලා මරිසට. ඉතින් මේ හින්දා රෆායෙල් මරිසට බෙහෙත් කරන්න ගන්නවා මේ එයාගේ දුව කියලා දන්නේ නැතුව. වෙල් චෙස්කෝවා රෆායෙල්ව විශ්වාස කරපු හින්දා රෆායෙල් එදාරෑම ඔපරේෂන් එකක් කරනවා මරිසට. ඒත් ඉතින් රෆායෙල් තාම දන්නේ නැහැ එයා ඩොක්ටර් කෙනෙක් කියලා. ඒත් ඉතින් මුළු රෑම මහන්සි වෙලා රෆායෙල් මරිසක් ජීවිතේ අවතානමින් පෙර ගන්නවා. ඒත් රෆායෙල් දනවා පළපුරුදු ඩොක්ටර් කෙනෙක් ඕන කියලා මරිසට බෙහෙත් කරන්න. ඉතින් රෆායෙල් යනවා හොස්පිටල් එකට. එයා දන්නේ නැහැ එයා මේ කලින් වැඩ කරපු හොස්පිටල් එක කියලා. ඒත් ඉතින් මේ හොස්පිටල් එකේ සමහරක් අයට පොඩි මතකයක් තියෙනවා මේ මිනිස්සයා ගැන. අන්තිමේදී රෆායෙල්ට හම්බ වෙනවා ජර්සිව. රෆායෙල්ට මතක නැහැ මේ තමයි එයාගේ ජීවිතේ විනාශ කරපු මිනිස්සයා කියලා. ඉතින් රෆායෙල් ජර්සි ළඟ වැඳ වැටෙනවා රෆායෙල්ව දන්නේ නැති මරිසගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. ඉතින් ජර්සි එනවා රෆායෙල් එක මරිසව බලන්න. මේ අතරේ ජර්සි දැනගන්නවා රෆායෙල්ට අතීතේ කිසිම දෙයක් මතක නැහැ කියලා. ඉතින් මේ හින්දා ජර්සිට තේරෙනවා එයාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ජර්සි ගිහිල්ලා මරිසට බෙහෙත් කරනවා. ඒ වගේම මරිසට බෙහෙත් කළා ජර්සි වෙල්චෙස්කෝවට කියන්නේ ඇන්තනිට, ඒ කියන්නේ රෆායෙල්ට එයාගේ මතකේ ආවොත් අනිවාර්යයෙන්ම ජර්සිට කියන්න කියලා පොරොන්දුකුත් අරගෙන. ඉතින් මේ අතරේ ලීසෙක්ට එයාගේ අම්මයි තාත්තයි කියනවා අනතුරින් මරිස මැරුණා කියලා. මරිසට සනීප වුණ ගමන් එයා යනවා ලීසෙක්ව බලන්න. ඉතින් ලීසගේ තාත්තා කියනවා මරිසට ලීසෙක් මේ රටෙන් ගියා කියලා සදහටම වෙනත් රටක ජීවත් වෙන්න. මරිස මෙතනදී ලීසගේ තාත්තට ලියුමක් දීලා යනවා. මේකේ ලීසෙක් මරිසගේ අතට දාපු මුද්දක් තියෙනවා. ඉතින් මරිසගේ හැම දෙයක්ම හැම බලාපොරොත්තුවක්ම කඩාගෙන වැටෙනවා. ඒත් මරිසට ලොකු සතුටක් කියන්නේ රෆායෙල්. රෆායෙල් බෙහෙත් කරලා මයිකල්ට ඇවිදින්න පුළුවන් විදියට සනීප කරනවා. ඉතින් මේ හින්දා මරිසල් රෆායෙල් හොඳ යාළුවෝ වෙනවා. දවසක් මරිසා කියනවා රෆායෙල්ට මරිසට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් මේ අතර දවසක් ලීසෙක්ගේ සීයා දකිනවා මරිසා අර ලීසෙක්ගේ තාත්තට දීපු ලියුම. ඉතින් ලීසෙක්ගේ සීයා දැනගනවා ලීසෙක්ගේ අම්මයි තාත්තයි ලීසෙක්ට බොරු කියලා තියෙන්නේ කියලා. ඉතින් මේ සීයා ලීසෙක්ට කෝල් කරලා මේ දේ කියනවා. ඉතින් මේ හින්දා ලීසෙක්ගේ අම්මා එදාම යනවා මරිසව හම්බ වෙන්න. මේ විලාවදී ලීසෙක්ගේ අම්මා මරිසට සල්ලි දීලා කියනවා මේ නගරෙන් යන්න කියලා. ඒත් මරිසා මේක ප්‍රතික්ෂේප කරනවා. මේ වෙලාවදී ලීසගේ අම්මා කියනවා මරිසා නගරෙන් ගියේ නැත්තම් ඇන්තනීව අත්අඩංගුවට ගන්න සලස්සනවා කියලා. මොකද එයා අවසරයකින් තොරව ඔපරේෂන් එකක් කරපු හින්දා. මොකද මේ කවුරුත් දන්නේ නැහනේ ඇන්ටන් කියන්නේ රෆායෙල් කියන ඩොක්ටර් කියලා. ඉතින් මේ කතාව මරිසාගේ යාළුවෙක් අහගෙන ඉඳලා ගිහිල්ලා රෆායෙල්ට කියනවා. ඉතින් රෆායෙල්ට එයා හින්දා මරිසාගේ ආදරේ නැති වෙන්න දෙන්න බෑ කියලා එයා හිතනවා. රෆායෙල් ගිහිල්ලා පොලිසියට බාර වෙනවා එයාගේ වරද පිළි අරගෙන. ඒත් ඉතින් පොලිස් නිලධාරියා රෆායෙල්ව අත්අඩංගුවට ගන්න කැමති වෙන්නේ නැහැ. මොකද රෆායෙල් මේ පොලිස් නිලධාරියාගේ බිරිඳටත් බෙහෙත් කළ ජීවිතේ බේරගෙන තියෙනවා. ඒත් ඉතින් රෆායෙල් බල කරනවා එයාව අත්අඩංගුවට අරගන්න කියලා. මේ හින්දා අවසානයේදී රෆායෙල්ව අත්අඩංගුවට අරගන්නවා. මේ අතරේ ලීසක් එනවා මරිසව හොයාගෙන. ඒත් මේ වෙනකොට මරිසා රෆායෙල්ව බේරගන්න කියලා හිතාගෙන එයා නගරෙන් යන්න ගිහිල්ලා. ඉතින් ලීසක් ඉක්මනින්ම යනවා ස්ටේෂන් එකට මරිසව හොයාගෙන. මරිසව ට්‍රේන් එකේදී හම්බ වුණත් ලීසක්ට බැරි වෙනවා මරිසව නවත්ව ගන්න. ඉතින් මේ විදිහට මේ දවසේ කීප දෙනෙකුගේ ජීවිතවල ලොකු වෙනසක් සිද්ධ වෙනවා. එතින් ලීසෙක් මයිකල්ව හොයාගෙන ගිහිල්ලා මරිසව හොයන්න ක්‍රමයක් හොයනවා. මේ වෙලාවදි තමයි ලීසෙක් දැනගන්නේ මරිසගේ තාත්තව එයා හොයාගෙන යන්නේ නැති කියලා. මේ අතරේ රෆායෙල්ගේ නඩුව පටන් ගන්නවා. හැම සාක්ෂියක්ම රෆායෙල්ට විරුද්ධව තමයි තියෙන්නේ. මේ අතරෙම රෆායෙල්ගේ ෆොටෝ එක දාලා පත්‍රයේ ලිපියක් යනවා. මොකද එයා අනවසරින් සැත්කමක් කරපු එකට යන මේ නඩුව ගැන. ඉතින් මේ ලිපිය රෆායෙල් වැඩ කරපු රෝහලේ අය දකිනවා. ඒ වගේම මේක ජර්සිත් දකිනවා. ඉතින් මේ අතරේ ලීසෙක් මරිසගේ අම්මගෙන තොරතුරු හොයාගෙන මරිසව හොයාගෙන යනවා. මේ වෙලාවදී ලීසෙක්ට මරිසව හම්බ වෙනවා. මේ අතරේ උසාවි නඩුවත් යනවා. මේ නඩුවේදී ගමේ මිනිස්සු ඇවිල්ලා රෆායෙල්ගේ හොඳ කියනවා උසාවියේදී. ඉතින් මේ අතරේ ආයෙම මරිසව එක්කගෙන එති ලීසෙක් මරිසගේ තාත්තගෙන විස්තර කියනවා. ඉතින් මරිස දන්නේ එයාගේ තාත්තගේ නම විතරයි. ඉතින් ඊට පස්සේ උසාවියේදී මේ වෙනකොට රෆායෙල් වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර් ජර්සිට කතා කරනවා. මේ වෙලාවදී ජර්සි කියනවා සමහර විට මේ ඇන්තනි කියන මිනිස්සයා ඩොක්ටර් කෙනෙක් වෙන්නේ නැති කියලා. ඒත් එයා දන්න ඇත මේ වෙලාවදී එයා කියන්නේ නැහැ. මේත් එකම ලීසෙක් කියන දේවල් එක්කම මරිස දැනගනවා ඇන්තනි තමයි එයාගේ තාත්තා කියලා. ඒ කියන්නේ රෆායෙල් තමයි එයාගේ තාත්තා කියලා. ඉතින් මරිසා උසාවියට ඇවිල්ලා මේ දේ කියනවා. මේ වෙලාවදී අර කලින් රෆායෙල් හොස්පිටල් එකේ වැඩ කරද්දී රෆායෙල් එක්කම වැඩ කරපු ඩොක්ටර් කෙනෙක් මෙතන ඉඳලා එයත් ඉදිරිපත් වෙනවා රෆායෙල්ව අඳුන ගන්න. මේ වෙලාවේ ආයෙම රෆායෙල් එයාගේ දුව මරිසත් එක්කම එකතු වෙනවා. ආයෙම රෆායෙල්ට එයාගේ අනන්‍යතාවයත් හම්බ වෙනවා. ටික දවසකට පස්සේ මරිසා ලීසෙක්ව විවාහ කර ගන්නවා. ඒ වගේම රෆායෙල් වෙල්චෙස්කව විවාහ කර ගන්නවා. ඉතින් මේ විදිහට රෆායෙල්ගේ ජීවිතේ එයා හොයපු සතුට පහුවෙලා වුණත් එයාට ආපහු හම්බ වෙනවා එයා කරපු හොඳ දේවල් නිසාම. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා.
ජීවිතයේදී එකම එක දවසක හරි ඔයා කරපු හොඳ දේවල් වලට ප්‍රතිඵලය ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයා මොනම හරි නරක දෙයක් කළොත් ඒක ප්‍රතිඵලයත් ඔයාට අනිවාර්යයෙන්ම ඔයා පිටිපස්සේ එනවා කියන එකත් අමතක කරන්න එපා. ඉතින් චනු අද අරගෙන ආපු මූවි ගැන ඔයා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම චනුට කමෙන්ට් එකක් තියලා තියන්න. ඉතින් මීටත් විදිහ සුපිරිම සුපිරිම මූවිකින් චනු ආලව හම්බ වෙනකන් ගිහින් එන්නම්.